ආයුබෝවන් යාළුවෝ හැමෝටම අද මම ඔයගලන්ට අලුත් දෙයක් අලුත් දෙයකින් දන්න අය දන්නවා මේ මුදන්න අයට දැන ගැනීම පිණිස සහ මේ ගැන හොයන කොහොමද මේ වැඩේ මෙහෙම කරන්න කියලා ඒගොල්ලන්ට මේ සැකහැර දැනගන්න මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා දැනගන්න තමයි අද මම මේ කරන්න හදන්නේ මේ होलमल कर्मांत उदाहरणा लद आउमल कैपीम सोलमल कपाने सामान्य पोलपेन पोल रावलेट सामान जल भागाट अच्छे राला भाग इनमें दिखट में बागदा करना आउड इन मौलिक है अभी बलमो विशेष आवचर आवुध इतर मेरा आयुधर उपकरण मल तरी दूर अरटूल उपकरण मला कपन मे बी
මොකද මේක ඉතාමත් බ්ලේඩ් එක වගේ තියුණු මේ අදුවේ මම අපල දෙනවට පස්සේ කීය මේ පිටර ඉකැලකින් මම නැගලා කියන්නේ අපි ඒක කරන්න බැරි වුණා නැත්තම් අහට හිටපුවාම මේ අපිට ඊළඟ දවසේ මේ මුවත් කරන්න අපහසුයි මේ මේක තියුණු සාමාන්‍යයෙන් ඕගලන්ට මේ මේ මුදුම මේ බ්ලේඩ් එකක් හා සමාන තියුණු තලයක් මේක මේ මල ගාව කියලා එකපාරයි දෙපාරයි තව පොඩ්ඩක් තිබුත් අනිත් පැත්තට මෙහෙම තුන් පාරකින් වගේ තමයි එකයි දෙකයි තුන් පාරකින් වගේ තමයි මේ මල කැපීම සිදු කරන්නේ මොකද මේ පීහ තියලා මෙහෙම 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 අතුල්ල අතුල්ලේ ඉන්නේ පත් ගාලේ කියන්නේ එකයි දෙකයි තුනයි කියලා මල පොඩි සීමිත ප්‍රමාණයක් තමයි මලේ කපන්නේ මම ඒ වීඩියෝ එක ඔයගලන්ට උඩ මල කපන හැටි ඒකත් පෙන්නනවා මේ දැනට ආල්ද පැමිණෙන්නේ ඉතරයි මේ මගේ මේ පළවෙනි වීඩියෝ එක ආද ඉතින් මේ මම මේ පෙට්ටි දෙකම ගහ උඩට යන්නේ කොහොමද බඳගන්නේ කොහොමද කියලා නැත්තම් මේ වරකට මේ තියෙනවා බෙල්ට් මේ බෙල්ට් තියෙනවා මේ බෙල්ට් එකෙන් අපේ ඉනේ බැඳ ගන්න හැටි මේ ඒක මේ බෙල්ට් එකෙන් එතකොට මේකෙන් ඉනේ බැඳ ගන්න හැටි සහ මේක අමුතුම ක්‍රමයක් මේක මේ සුද්ධ කරන්න අපිට මේක දැන් ඕන භාණ්ඩයක් සුද්ධ කරනවා මේ සුද්ධ කරන්න තමයි අපිට මේ සුද්ධ කරගන්න පංතියෙන් දැන් අපි මේකේ මල කපුවාම මලේ තියෙන ඔය කෑලිය ඔය ප්‍රේමුතලිජනේම ඔක්කොම මේකට ගිර වෙනවා මෙහෙම දාන්න පීය ඒ දානකොට සුද්ධ කරන්න තමයි මේ ප්ලාස්ටික් වලින් මේක මම ගෙදර හදාගත්ත එක මම කල්පනා කරලා මේ දැක්කට පස්සේ මේ මෙහෙමයි වෙන්නේ කියලා මම මොකද ඉන්දියාවේ කෙරළේ පැත්තේ මේ මේක මේ මා උගන්නේ පාවිච්චි කරනවා දැකලා තියෙනවා මේ මටත් හිතුණා මේ වේලේ ගැත්තේ වගේ මේ උපකරණයක් භාවිත කරන අපේ ලංකාවේ මොකටද මේ මේක ටිකක් පහසු මේක මේ පහසුයි නමුත් මේ ආයුධ ටිකක් පරිහරණය කරන්න ගහවුරුට කියන පොඩි අපහසුතාවයක් තියෙනවා මොකද අපිට පරිපූර්ණක් ඉච්චර නැහැ මේක විනෝදයක් හැටියට මම මේ කරන්නේ මේ මේ කීපීමට මේ කරන විනෝදයක් නෙමෙයි මේ මේ රාජකාරියක් නෙමෙයි මේ මේක පොඩ්ඩක් ඉනේ බැඳ ගැනීම මේ කොච්චි ක්‍රමය මේ මේ ක්‍රමයට කියන්නේ මේක ඉනේ බැඳ ගැනීම පොඩ්ඩක් පහසුයි මේ මේ පෙට්ටියට වඩා නමුත් දැන් මට හුරු වෙලා තියෙන්නේ මේක මේ ක්‍රමය තමයි මට හුරු වෙලා තියෙන්නේ මොකද මේ මේ පෙට්ටිය තමයි මට කලින් හම්බ වුනේ මේක මම අර පොඩ්ඩක් ඊගෙන අධ්‍යයනය කළා කොහොමද වෙන්නේ කියලා අදාළක් කියලා අපි අලුත් එක මේ මේ පිහි බහාලුමනේ ඒගොල්ලෝ මේ කරලා තියෙනවා විතරම පිහිය ගන්නකොට ගන්නකොට මේ ආරක්ෂක පටිය මේ කැපෙනවට කැපෙනවට මේ සිලෝන් බම්බු එක ප්ලාස්ටික් වලින් දාලා තියෙන ප්ලාස්ටික් එක තමයි නිතරම කැපෙන දෙන්නේ සිලෝන් කැපුම් තියෙන පිහි මේ නිසා මේ මෙතේ ඇලුම් කරනකොට ඔයගොල්ලෝ මේ පිහි කැපෙන නිසා තමයි ඒක පාවිච්චි කරලා තියෙන්නේ කොට මේ මේකේ එල්ලන්න තියෙනවා මේ වගේ කරන්නේ මෙන්න මේ කන් දෙක. එහා පැත්තේ නම් හොඳ වෙලාවට මතක් වුණේ මේ. දැන් මේ පැත්තේ මේ කෙල්ල ගත්තාම කලෙක්ටින් පොට් එකේ කියන්නේ මේ එකතු කිරීමේ උපකරණය කියන්නේ අපි කියමුකෝ මේ. ලබු කැට ඉල්ලගන්නේ මේ පැත්තේ මේ කෙරවලි මේ අන්නේ. බලන්න තේරෙන්නේ. මෙන්න මේ අන්නේ තමයි ලබු කැටේ. දන්නවත් දැන් එකතු කරගන්න ඒකතු කරගන්න අපේ ගේන්න බෑනේ සහ මේ ආල්ද පෙට්ටියට මේ විදියට ගිය පිළිදෙක දාන්නේ
සහ තැලුම සාමාන්‍යයෙන් මේකට හල් පුටු වගේ ටිකක් දාගෙන යනවා අපි මේ හල් පුටු සාප්පු වල අපි ගෙනියන්න බෑ කෙලින්ම පිටියට ගිහින් මේකට බොක්ස් එකේ මේ මත දාලා අපි පුට්ටියට දාන්න හල් පුටු වගේ ටිකක් අරන් යන්නේ මේකේ දැන් මේ කාලේ රා බෑම සිද්ධ වෙන්නේ නැහැ සාමාන්‍ය පටන් ගිහින් තමයි වෙන්නේ ඉතින් මම මේ කරපු පැහැදිලි කිරීම අලුතෙන් පටන් ගන්න ඉන්න අය සහ මේ මේ ගැන උනන්දුවක් තියෙන අයද මේ ගොඩක් වැඩගත් වෙයි කියලා හිතෙනවා ඔයගොල්ලෝ අද මගේ මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු මම මේකට පෙන්නන ඔයගලන්ට ලබු කැට සහ ගස් මුට්ටිය අද ආයුධ පරිහරණය කිරීමේ මේ ආයුධ පෙන්වීම මෙතනින් ඉවරයි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු එහෙනම් ජය වේවා යාළුවනේ